අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත මාස 10කට පසු ගුවන්තොටුපළ සංචාරකීන් සඳහා විවෘත වෙයි පළමු ගුවන් යානය මස්කට් සිට දිවයිනට සංචාරකීන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකීන්ටත් කොවිඩ් වෛරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීම රජයේ අරමුණයි සංචාරක ඇමති ප්‍රසන්න කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් කොවිඩ් ඇතුළු වෙයි පුලියාපිටියේ රෝහලේ ශල්‍ය වට්ටු සංකීර්ණයේ වෛද්‍යවරුන් 14 දෙනෙකුටත් වෛරසය ආසාදනය වෙයි හැටන් කොවිඩ් ව්‍යාප්තිය ඉහළට පක්ෂපාත බෙහෙද නොසලකා කොවිඩ් මෙරටින් තුරන් කිරීමට එක්වන්න හිටපු අගමැති රනිල්ගෙන් ඇරයුමක් රජයට හිතවත් නීතිජ මහතුරුන්ට ව්‍යවස්ථාව හදන්න බෑ කිරියල්ල කියයි පුංචි දරු පැටවුන් දෙදෙනෙකුට මවක් අහිමි කළ පොළොන්නරුවේ වැරදුණු සැත්කම ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටට පැමිණෙන සංචාරකින්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකීන්ටත් COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම රජයේ මූලික අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා මේ අතර COVID වසංගත තත්ත්වයේ හමුවේ වසා දමා තිබූ ගුවන්තොටුපළ අද යළිත් සංචාරකීන් සඳහා විවෘත කෙරුණා මෙලෙස ගුවන්තොටුපළ විවෘත කරනු ලැබුවේ මාස 10කට පසුයි ශ්‍රී ලංකාව යළි වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කිරීමෙන් පසුව පළමු වාණිජ ගුවන් යානය අද උදැසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා අදුද සන 7:40 ට පමණ ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් WY371 දරන ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකිකයින් 50 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා විසින් රැගෙන යනු ලැබුවා. පළමු කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17 වනදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ සංචාරකින් සඳහා తాවකාලිකව වසා දැමුණා. එලෙස වසා දැමු ගුවන් තොටුපළ අද දින යළි සංචාරකින්ට විවෘත කෙරුණේ මාස 10කට පසුවයි. ඉප ඉන් එයාපෝට් වන්ද ඉන්නක ඕපන් ආයිරිකර නා ලාස්ට් ටයිම් වන්දිරුන ටයිම් අද ලාස්ට් නොවෙම්බර් වන්දිරුනනම් අන්ද ටයිම්ල වන්ද එයාපෝට් ஃபுல்லா க்ளோஸ்ட் ஆயிருந்தது so PCR test எல்லாம் வெளியில தான் வெச்சிருந்து ஏதோ ஒரு பயங்கரமா வெச்சி அனுப்பிருந்தாங்க பட் இந்த டைம் வந்து எல்லாமே ஓபன் ஆகி இருக்குது ஃப்ரீயா வரக்கூடிய மாதிரி இருக்குது I thought today you are opened the airport yes I came now after one year I was not here I think you all are doing good job everything was spread and of course the security is important and safety is also මේ අතර සංචාරකීන්ට රට විවෘත කිරීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව අද පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. මේක ජාතික යුතුයකමක් හා වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හඳුනාගත්තා. ඒ නිසා මාස 10ක් තිස්සේ සංචාරකීන්ට වසා දමුවා තිබූ රට අද නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකීන් සමාජයටත් සමාජයෙන් සංචාරකීන්ටත් කොවිඩ් වසංගතය බෝ වීම වළක්වා ලමින් මේ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමයි ඒ සඳහා අපි ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැන තියෙනවා ශ්‍රී ලංකාව සුරක්ෂිතයි සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා මේ රට සුන්දර දිවන්ත එන්නයි අපි ලෝකය පුරා සිටින සියලුම සංචාරකීන්ට ආරාධනා කරනවා රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගත රට තුල පැතිරීමට පෙර තිබු තත්ත්වයට වඩා සංචාරක ව්‍යාපාරයේ දිනු කිරීමයි ඒකට කාලයක් ගත වේවි විදේශ සංචාරකයන් රටකට ගියාම මොන හරි බාණ්ඩ ගන්න කැමති ඒගොල්ලෝ සමරු බාණ්ඩ ස්වීනියස් එහෙම ගන්න ස්ථාන තියෙනවද ස්ථාන 16ක් හඳුනාගෙන තියෙ මේ එන සංචාරකයන්ට යන්න පුළුවන් ඒ අතර ලක්ෂලත් එයින් එකක් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් සංචාරකයන්ට නිදහසේ ඉන්න දීලා ඒකට සම්බන්ධ වෙන අපේ ස්ටේක් හෝල්ඩර්ස්ට අපි පුළුවන් තරම් ඒ බර්ඩන් එක අරගෙන ඒ අයට අවශ්‍ය විදියට ඒ පහසුකම් සලස්සන්න. යම් කිසි ආකාරයකින් රෝගී තත්ත්වෙන් පසුන සංචාරකේ හඳුනා ගත්තොත් ඔවුන්ව විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරනවාද? එසේ මේ සඳහා යන වියදම රජය විසින් දරනවාද නැතිනම් අදාළ සංචාරකයා විසින් දැරිය යුතුද යන්න. වෙන්නේ මෙහෙමයි. දැන් කොවිඩ් ටෙස්ට් එකක් දැන් චෙක් ඉන් ඉස්සලා කරනවා. එතකොට එයාට කියමුකෝ පොසිටිව් වුණා කියලා. පොසිටිව් වුණාම හැම හෝටලයකම සේෆ් ඇන්සියකෝ හෝටලයකටම තියෙන්න ඕනේ ડોක්ටර් කෙනෙක්. ඒක අවශ්‍ය දෙයක්. ඒතකොට ඒ දොස්තර
ඔෆිසර්යි ඒරියා මෙඩිකල් ඔෆිසර්යි යාදිහා යව බලලා මෙයා සිම්ප්ටම්ස් තියෙන එක නැද්ද නැත්නම් සිම්ප්ටම්ස් නැති එක හරිද නොන් සිම්ප්ටොමැටික් එක කියන්නේ සිම්ප්ටම්ස් නැහැ වුණක් නැහැ කැස්සක් නැහැ ප්‍රශ්නයක් නැහැ හැබැයි යා පොසිටිව් එයා ඉන්නේ හෝටලේම පූල් එකක පාවිච්චි කරන්න බෑ එයා කාමරේම ඉන්නම හැබැයි කියෙමුකෝ එයා සිම්ප්ටොමැටික් ප්‍රශ්නයක් තියෙනවා ස්පිතාලේ යන්න ඕනේ එතකොට ඒ තීරණය ගන්න ඒ දොස්තර ඒ වෙලාවදී තමයි මේ ඉන්ෂුරන්ස් එකෙන් තමයි ඔක්කොම ගෙවන්නේ තවත් අවස්ථාවක් වෙන්න පුළුවන් එයාට කොවිඩ් නෙමෙයි තව ලෙඩක් හැදලා ගෙස්ට් තියනවා නෙමෙයි ඉන්ෂුරන්ස් එකක් ඒගොල්ලන් එනකොට ඒකෙන් තමයි ඒක ගෙවලා ඒගොල්ලන් යන්නේ ප්‍රයිවට් හොස්පිටල් මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසටි ග්‍රාම නිලධාරී වසම අද පස්වරු 6 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවෙන්ද සිල්වා මහතා පවසනවා මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දියා ක්‍රිකට් තරඟ සංචාරය සඳහා පුහුණු වීම වල නිරතව සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනීය වී තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනීය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා එම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ බිනර ප්‍රනන්දු සහ චාමික කරුණාරත්නයි මෙතර ඉංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය හතරවන දා සිදු කරන ලද PCR පරීක්ෂණයක් අනුව මොයින් අලි කොවිඩ් ආසාදිතෙක් බවට තහවුරු වුණා. එසේම ඔහු ආසාදිත වී තිබුණේ මෙවැනි විට එංගලන්තයේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදයෙන් බවද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා. කොලියපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයන් 14 දෙනෙකු COVID-19 ආසාදිතෙන් බවට හඳුනාගෙන තිබෙනවා. ඊයේ සිදු කළ ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී එම ආසාදිතෙන් හඳුනාගත් බව කොලියපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් බේරවත්ත මහතා සඳහන් කළා. වෛද්‍යවරුන් සිව් දෙනාට අමතරව රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවය කළ හෙද නිලධාරීන් 8 දෙනෙකු කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවකින් 2 දෙනෙකු COVID ආසාදිතෙන් බව හඳුනාගෙන තිබෙනවා. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් හුදකලා කළ පොළොන්නරුව කදුරුවෙල නගරය අද දින 15කට පසුව යළි විවෘත කරනවා. පසුගියදා කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන ලද සේවකයන් පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග මෙලෙසම ප්‍රදේශයේ හුදකලා කිරීමට පියවරගෙන තිබුණා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ මල්ලව ගෙදර ප්‍රදේශයේ පදිංචි අයකු බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 274ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 නව ආසාදිතයින් 770 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත්කලින් 768 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 270ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් වාර්තා වුණා. ඉතිරි ආසාදිතයින් 362 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. අතුරු කෙරෙහ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 8 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බෙරිය මහතා ප්‍රකාශ කළා. ඉක්ුත් 15 වන දින මෙම පොලිස් නිලධාරීන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. මේ අතර කත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 8ක්, බණ්ඩාරගම අටලුගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 2ක් සහ මොනරාගල බඩල්කුඹුර පොලිස් වසමේ 1 ග්‍රාම නිලධාරී වසමක හොදකලාභාවය ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. පක්ෂපාත ભેදයකින් තොරව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනා එක්ව සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පත්කිරුණු නව සමාජිකින් අද දින සිය දොරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගබණ්ඩාර යන මහතුරු නැතුණු නිලධාරීන් සර්ව ආගමික ආශිර්වාද මතේ සිය දොරයන්හි රාජකාරී ආරම්භ කළා. අපේ පක්ෂේ නායකකාරකාදී විනාශයට පත් කළා ඉන්න අවස්ථාවේ
මේ පක්ෂේ තාමත්ම අසීරු තන්ට වැටෙන වෙලාවේ තමයි වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට පාර ගන්න සිද්ධ. ඒ අසීරු තනින් පාර අරගෙන පක්ෂේ නැවත ගොඩනගමින් වරක් දෙවරක් තුන්වරක් මේ පක්ෂය ආණ්ඩු බලයට ගෙනීමට එතුමා ශක්තිමත් වුණා. ඒ වගේම කඩාවැටිච්ච ආර්ථිකයක් හදන්නට දුර්වල තැනකට පත් වුණාම පත් වෙච්ච පක්ෂය ශක්තිමත් කරන්න රට ශක්තිමත් කරන්නට කීවර ගත්ත නායකයෙක් විදියට ඒ වගේම අභියෝග ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව නොසෙල්ලී මුහුණ දෙන්න පුළුවන් මිනිහෙක් බව මේ සමාජයට යථාර්ථයක් කරපු නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනං එතුමාගේ නායකත්වයට දැන් තමයි අපිට මේ වසරේ මේ පක්ෂය ශක්තිමත් කරන්න තියෙනවා. මේ ඇති කරගත් ආ වූ එකඟතාවයේ එකමුතුකම අපි මේ ගමන ශක්තිමත් කර යන්නට අපි අවශ්‍ය පියවර ගන්නවා කියන කාරණය ඔබතුමා ඉදිරියේදී ප්‍රතිඥාවක් වශයෙන් මේ සියලු දෙනා වෙනුවෙන් මම ප්‍රකාශ කර සිටි. අපි එකක් මතක තියාගන්න. අද රටේ ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂාව. එහෙනම් මේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැනට එක්සත් ජාතික පක්ෂයෙන් කරුණු කියලා තියෙනවා. සමාජය සත්‍ය වෙලා තියෙනවා. ආණ්ඩුව ගැන අලුත් කරුණු අපි කියලා තියෙනවා. එහෙනම් විශේෂයෙන්ම අපේ ප්‍රධාන කාර්ය මේ කාලයේ තුලදී දේශපාලනේ කතා කරන්න ගමන් සංවිධානය වෙන ගමන් ඒ ගමේ ආසනයේ මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා හැම එක්කෙනාම එක්ප්‍රෙස් කරා. මේ ජනතාවට මේ ලෙඩ හැදෙනවා නම් කොවිඩ් වසංගතේ අපි නැති වෙනවා නම් එහෙනම් පක්ෂ ભેදයෙන් තොරව එයාය ආරක්ෂා කරන එක අපේ යුතුකම. මේ අවස්ථාවේදී බලන්නේ එහෙම පියවර අරගන්න. අද තාම මේ රටේ සැලැස්මක් ඉදිරිපත් කළා නැහැ කොවිඩ් 19 පාලනය කිරීම පිළිබඳව. හැම එක්කෙනාටම බලාපොරොත්තු දෙන්න එපා. මේ අවුරුද්දේ මාස 3-4කින් එන්නත්ත කළා මේක අවසන් වෙයි කියලා. එන්නත්ත කිරීම ගැන ප්‍රශ්න තියෙනවා. මේවා ගැන හරියටම අපි දන්නේ තව අවුරුදු දෙකක් තුනක් ගියාම. අපිලට වැදුනෑම් පස්සේ සමහර අය මැරිලා තියෙනවා සල්ප දෙන්නේ. බොරු බලාපොරොත්තු ඇති කරන් නැතුව ඇත්ත තත්ත්වය කියන ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ට මේ වගකීම බාර දෙන්න. ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වයේගෙන කටයුතු කළ යුතු බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාමූල ජාලයක් සහ නිලධාරී යාන්ත්‍රණයක් පවතින ශක්තිමත් දෙපාර්තමේන්තුවක් වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහාය ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මෙවර අයවැයේ මූලික අරමුණ ග්‍රාමීය ජනතාවගේ මූලික යටතල පහසුකම් සපුරාලීම මෙන්ම ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. මෙම වැඩසටහනේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. යෝජනා අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසියක්ම ආවරණය වන පරිදි සමෘද්ධි පවුල් වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකෙන් 25,000ක් ඉලක්ක කරගත් ගෘහස්ත වෙළඳ සැල් ජාලයක් පිහිටුවීම සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් සහ එම ගම්මාන බල සම්පන්න කිරීම ගම සමග පිරිසඳරක් වැඩසටහනට සමගාමීව ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ සුන්දර ගමක් වැඩසටහන මගින් 7% වාර්ෂික පොලියට ණය පහසුකම් සැපයීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විවසාය සංවර්ධනයේ මගින් විරකියාව අඩු කිරීම මෙම වැඩසටහන්වල අරමුණ වනවා. මුළු පාර්ලිමේන්තුවම විවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ඒ හරහා නව විවස්ථාවක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉතින් අපේ ස්ථාවරයේ තමයි මේ රජයට හිතවත් නීතිඥ මහතුරු කීප දෙනෙක් පත් කරලා මේ විදිහට විවස්ථා හදන්න බෑ. අපි කියන්නේ විවස්ථාව සකස් කරනවා නම් මේ රටේ ඉන්න සියලු ජන කොටස් සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරලා විවස්ථාවක් හදන්න ඕනේ කියලා. ඉතින් මේකට හොඳම ක්‍රමය තමයි මුළු පාර්ලිමේන්තුවම විවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒ විවස්ථා දායක මණ්ඩලය හරහා තමයි මේ විවස්ථාව නිර්මාණය කරන්න ඕන. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියනවා රජයට අපේ ස්ථාවරයේ දක්වා. ඉතාමත් පැහැදිලි රාජපක්ෂවරු 2015ට පෙර කරගෙන ගිය පාලන ක්‍රමෙම තමයි තවම කරගෙන යන්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ දැනුගත් කුසලතාවයට හැකියාවට මේ රටේ තනතුරු වල මේ අවස්ථාව නිර්මාණය වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මෑත දේශපාලන ඉතිහාසයේ දේශපාලඥයෙකු තරුණයන්ට කරන්න පුළුවන් බරපතලම අපහාසය තමයි අපේ පොලිසිය සම්බන්ධයෙන් නැමැතුමා පසුගිය දින කරේ. ඔහු කියනවා මේ රටේ තරුණයන්ට අවුරුදු 18ට වැඩි උදවියට විනය නැහැ. ඒ නිසා හමුදා පුහුණුවක් වුණා
අනිවාර්ය කරන්න ඕන කියලා. ඒ නිසා මම පොලිසිය බාර ඇමතිවරයාට කියන්න කැමතියි තමන්ගේ මන්ත්‍රී ධූරය ලබා ගන්න ඕනනම් තරුණියෝ හොඳයි. තමන්ගේ ආණ්ඩු බලය ලබා ගන්න ඒ මැතිවරණවලදී තරුණියෝ හොඳයි. ජනාධිපතිවරණයේ තරුණියෝ හොඳයි. හැබැයි දැන් කියනවා මේ රටේ තරුණයන්ට විනය නැහැ කියලා. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජනතාවගේ විනය නෙමෙයි අපිට හදන්න තියෙන්නේ. මේ රටේ ජනතාවගේ ආකල්පෙම වෙනසක් අවශ්‍යයි. මේ රටේ තරුණයන්ගේ ආකල්පෙම වෙනසක් අවශ්‍යයි. හැබැයි ඒක හමුදාවෙන් කරන්න බෑ. මෙරට මහජනතාව තුනින් දෙකක බලයකින් වත්මන් ආණ්ඩුව පත් කරගත්තේ දේපළ විකිණීමට හෝ බද දීමට නොවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපේ රටේ කිසිම දේපලක් පිටරටට විකුණනවාට අපි විරුද්ධයි. ආයෝජනය කරන්න එන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, ස්වාධීනත්වය සහ අභිමානය වගේම මිනිස්සුන්ගේ ගෞරවයත් ආරක්ෂා වෙන විදිහටයි කටයුතු කරන්නට ඕනේ. ජනාධිපතිතුමා පත් කරගත්තේ මේ රටේ මහ ජනතාව අපිට ඡන්දයක් දීලා රජයක් පත් කරගත්තේ තුනෙන් දෙකක බලයක් තියෙන දේපොළ විකුණන්න නෙමෙයි. දේපොළ බදු දෙන්නත් නෙමෙයි. ඒකින්ද මීට වැඩිය දුර කල්පනා කරලා කටයුතු කරන එක හොඳයි. පුරාවස්තු ආරක්ෂා වෙන එක ගැන මට තාමත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කතා කරන මොහොතේ කොහේ හරි පුරාවස්තු මංකොල්ලයක් සිද්ධ වෙන්න පුළුවන්. මේවා පිළිබඳව රටේ මිනිසුන්ට හැඟීමක් කියලා මට හිතෙනවා එක පැත්තකින්. කොටසකට මේක තියෙනවා. එහෙම කොටසක් ඉන්නවා. සුළු කොටසක් හැඟීමක් නැති කොටස. පොළොන්නරුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදු කළ සැත්කමකින් අනතුරුව පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසටයි ඇගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ. පොළොන්නරුව කාලිංගැල ප්‍රදේශයේ රුවනි දිනෝෂා විජේසූරිය 32 වෙනි දෙදරුමවක් පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට පසුගියදා ඇයව ඇතුළත් කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සැත්කමක් සිදු කිරීම සඳහායි. සැත්කමින් අනතුරුව දිනෝෂාට අධික ලෙස රුධිරය වහනය වීමක් සිදු වී තිබෙනවා. සැත්කමක් කිරීමට පහසුකම් මෙම පුද්ගලික රෝහල තුල ඇත. විශ්මයට කරුණ නම් මෙම රෝහලෙහි දැඩි සත්කාර ඒකකයක් නොමැති වීමයි. ඒ හේතුවෙන් පසුගිය 14 වනදා ඇය පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරුණු ලැබුවත් 18 වනදා ඇය ජීවිතයෙන් සමුගන්නේ කුඩා දරුවන් දෙදෙනෙකු මෙලොව තනි කරමින්. අදාළ පුද්ගලික රෝහල විසින් සත්කමට බඳුන් කළ කාන්තාවට PCR පරීක්ෂණයක් සිදු කොට ඇති අතර ඇයට COVID-19 වෛරසයේ ආසාදනය වී තිබූ බවටයි එම රෝහලින් දන්වා ඇත්තේ. කෙසේ වෙතත් පොළොන්නරුව මහ රෝහලේදී සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයට COVID-19 වෛරසයේ ආසාදනය වී නොමැති බවයි. අවුරුදු 2 සහ 9 යන වයස්වල පසුවන කුඩා දියණියක් සහ පුතෙකු තනි කර දමා දිනුෂා අවසන් ගමන් යන්නේ අද ඇගේ වැඩිමල් පුතු සිය 9 වන උපන්දිනය මරණ දිනේ වීමත් දෛවෝපගත කාරණයක්. මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙසයි ඇගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්වයට විසඳුම් වශයෙන් සහ නඩු කටයුතු කඩිනම් කර ගැනීමේ අරමුණින් අධිකරණ පියස නව අධිකරණ සංකීර්ණයේ වෙත මුල්ගල් තැබීමේ උත්සවය එළඹෙන 25 වන දිනට යෙදී තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා ලබා දී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩසටහන යටතේ මෙම නව අධිකරණ සංකීර්ණය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ ආරාධනෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙම නව අධිකරණ සංකීර්ණය වෙත මුල්ගල් තැබීමට නියමිතයි.
අනුරාධපුර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ විරකියාවට විසඳුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක නව ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීමට රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා. තිරප්පණිය ඇඟලුම් කර්මාන්තශාලාවේ නිරීක්ෂණයට එක් වූ රාජ්‍ය මාත්‍යවරයා එහි නිලධාරීන් සහ සේවක සේවිකාවන් හමු වී සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා. ජාත්‍යන්තර කඩලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනේ නිමිත්තෙන් පැවති විශේෂ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාත විල්ලුව බුබුදුගම ආශ්‍රිතව පැවැත්ුණා. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකුමසාරිස්වරිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව සඳහා වැලිමඩේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් බඳවාගත් අඩු අතෑම් ලැබී තරුණ තරුණියන් 107 දිනක සඳහා දින 14ක නායකත්ව පුහුණුව මේවන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකේය සිනමාවට වසර 74ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 49ක් පිරීම නිමිත්තෙන් ඊට සමගාමීව නවීන තාක්ෂණයට අනුව කැලණිය දලුගම පිහිටි සරසවි චිත්‍රාගාරයේ සංස්කරණ මැදිරිය යාවත් කාලීන කර ටයිටස් තොටවත්ත ශූරින් නමින් නම් කර නැවත විවෘත කිරීම අද දින සිදු කෙරුණා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.